ඔන්න අද අපි කතා කරන්න යන්නේ තෝමස් අල්වා එඩිසන්ගේ ජීවිත කතාව. අපි කවුරුත් තෝමස් අල්වා එඩිසන් ගැන අහලා තිබ්බට එයාගේ ජීවිත කතාව අහලා තියෙන්නේ චුට්ට දෙනයි. තෝමස් ඉපදෙන්නේ 1847 පෙබරවාරි මාසේ 3 වෙනිදා ඒ එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ මිලාන් නුවර. දුප්පත් පවුලක ඉපදුණු හින්දා තෝමස්ට එච්චර හොඳ අධ්‍යාපනයක් නම් ලැබුණේ නැහැ. එයා පාසලකට ගියා. ඒත් ඒ පාසලේ ගුරුවරු තෝමස්ට සැලකුවේ හරිම නරක විදිහට. සමහර විට ඒ එයා දුප්පත් හින්දා වෙන්න ඇති. එක ටීචර් කෙනෙක් තෝමස්ගේ අම්මට කිව්වේ තෝමස් තකතීරුවෙක් මෝඩයෙක් කියලා. කවුරු කොහොම කිව්වත් එඩිසන්ගේ අම්මා තම පුතා හැඳින්වුවේ ඉතාම බුද්ධිමත් කුසලතා පිරි ළමයෙක් කියලා. ඒ වෙලාවෙම තෝමස්ගේ අම්මා තෝමස්ව ඒ පාසලෙන් අස්කරගෙන ගෙදරගෙන හැකි තරමින් පාඩම් කියා දුන්නා. තෝමස්ගේ උනන්දුව යොමුනේ රසායන විද්‍යාවටයි බලශක්ති නිෂ්පාදනයටයි. එඩිසන් දෙවෙනි පාරට පදිංචි උනේ හියුරන් නුවර. කෝච්චියේ පත්තර රටකජු අලුත් මල් විකුණු එඩිසන් හම්බ කළ සල්ලි හරි අර පිරිමැස්මෙන් හා ප්‍රයෝජනවත් ලෙස වියදම් කළා. එඩිසන් එම මුදල් වියදම් කරලා අලුත් පොත් සංගරා රසායන ද්‍රව්‍ය දාහක පරීක්ෂණ නල ප්ලාස්කු බීකර මිලට ගත්තා. එඩිසන් ගෙදර ගෙබිම යට පොඩි පරීක්ෂණාගාරයක් හදාගෙන එක එක විදිහ අත්හදා බැලීම් කළා. කෝච්චිවල රස කැවිලි පත්තර මල් විකුණන අතරේ දුම්රිය ස්ථානාධිපතිගේ විශ්වාසය දිනාගත් තෝමස් අංගණයේ තිබ්බ පාරණ කෝච්චි පෙට්ටියක් එයාගේ වැඩවලට ඉල්ලගත්තා. ඒක ඇතුලේ කුඩා මුද්‍රණාලයක් හදාගත් එඩිසන් සතිපතා පත්තර මුද්‍රණය කරලා විකිණුවා. මේ ඔක්කොම තෝමස් කළේ තනියමමයි. මේ කෝච්චි පෙට්ටිය පරීක්ෂණවලට පාවිච්චි කරපු තෝමස් අතින් දවසක් ලොකු අත්තරදීමක් වුණා. ඒ රසායන බඳුනක් බිම වැටිලා කෝච්චි පෙට්ටිය ගිනි ගැනීම, දුම්රියාංගණයක ගින්නක් හට ගැනීම බරපතල දෙයක් කියලා හිතපු ස්ථානාධිපති තෝමස්ට දුම්රියේ වෙළඳාමයි දුම්රියාංගණයට එන එකයි තහනම් කළා. තෝමස් කොයි වෙලේ දුම්රිය ස්ථානයේ හිටිය කාලේ කෝච්චියට යට වෙන්න ගිය ළමයෙක් බේරගත්තා. එදා ඒ ළමයාගේ තාත්තා එඩිසන්ට ස්තුති කරලා කවදාහරි අවශ්‍යතාවයක් වුණොත් මං ළඟට එන්න කියලා තිබ්බා. අසරණ වෙලා හිටිය තෝමස් ඒ මහත්තයව හම්බ වුණා. ඒ මහත්තයා ඉක්මනට එඩිසන්ට ටෙලිග්‍රාෆ් කාර්යාලයක පොඩි රස්සාවක් අරන් දුන්නා. එඩිසන්ට ඒ රස්සාව හරියටම හරි ගියා. ඒ තෝමස් ටෙලිග්‍රාෆ් ගැන පොත් කියවලා තිබ්බ හින්දා ඒ සමාගමේ ඉංජිනේරු තනතුරකට ඉක්මනින් ඉහළට නගින්න එඩිසන්ට පුළුවන් උනේ රෑදවල් බලන් නැතුව තමන් වැඩ කරපු ක්ෂේත්‍රය ගැන හදාරපු හින්දා. තෝමස් 1868 වර්ෂයේ ඡන්ද ගණන් කරන යන්ත්‍රයක් හැදුවා. 1869 වර්ෂයේ විදුලි ඉංජිනේරු සමාගමක තාක්ෂණික හවුල්කරුවක වුණා. මෙම රස්සාවල වැඩ කරද්දී ඒ ආයතනයේ ගනුදෙනුකරුවන් හා
අන්‍ය වෙළඳායතන එක්ක කරපු සංනිවේදන කටයුතු වල විශාල තාක්ෂණික වෙනස්කම් ඇති කළා. ආයතනයට හම්බ වෙන ඇනවුම් ඉබේ ලේඛනයක සටහන් වීමේ ක්‍රමය ඉන් එකක්. තෝමස් ඒ සඳහා ඩොලර් 4000ක් විතර මුදලක් බලාපොරොත්තුව ඉන්නකොට ඔහුට ඩොලර් 40000ක් ලැබුණා. මේ කාලයේ ඔහු ගිය වැදගත් ආයතනවල විවිධ යන්ත්‍ර අක්‍රීයව තියෙනකොට ඉතා නිහතමානීව ඉදිරිපත් වෙලා ඒවා පරීක්ෂා කරලා යථා තත්ත්වයට පත් කරන්න එඩිසන්ට පුළුවන් වුණා. කාලයක්ම නිව්යෝර්ක් ටෙලිග්‍රාෆ් සමාගමේ ඉහළ තනතුරක් දරමින් සිටි එඩිසන් නිව්ජර්සි ප්‍රාන්තයේ නිව්යෝර්ක් මෙන්ලෝ පාර්ක් දෙනුවර එඩිසන්ගේ කර්මාන්ත ශාලා පටන් ගත්තා. එඩිසන්ගේ සුප්‍රකට නිෂ්පාදන ගොඩක්ම කරේ මෙන්ලෝ පාර්ක්හි කර්මාන්ත ශාලාවක. කාබන් සම්ප්‍රේෂකය, ශබ්ද වාහිනිය, තාප දීප්ති විදුලි බලය හෙවත් සූත්‍රිකා සහිත විදුලි බුබුල, සිනමා සම්ප්‍රේෂකය, ෆෝනෝග්‍රෆි යන්ත්‍රය හා ග්‍රැමෆෝනය ඒවායි. තෝමස් නිපදවන ලද පේටන්ට් අයිතිය ලබාගත් නව නිෂ්පාදන සංඛ්‍යාව අතිවිශාලය. එඩිසන් ආවරණය යනුවෙන් ඇද හැඳින්වෙන සුප්‍රකට විද්‍යුත් සංසිද්ධිය අනාවරණය කරේ ඔහුයි. 20 වන සියවසේ නව නිෂ්පාදන අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් තෝමස් අල්වා එඩිසන් ජනාධිපතිවරුන්, මහා ධනවතුන්, මහා ව්‍යාපාරිකයන් හා සම්භාවනීය විද්වතුන් ආදීන්ගේ සාමාන්‍ය මහජනතාවගෙන් ඉමහත් ගෞරවයට පාත්‍ර වුණා. එඩිසන්ට අනන්ත අප්‍රමාණ පදක්කම්, ස්වර්ණමුද්‍රිකා හා ගරුනම්බු ලැබුණා. තෝමස් ඒ සියල්ල ලැබීමට සුදුස්සෙකු වූයේ නොපසුබට උත්සාහය, කැපවීම හා අවංකකමයි. තෝමස් අල්වා එඩිසන් නම් මේ අපූරු මිනිසා 1931 ඔක්තෝම්බර් 18 වන දින පරලෝ සැපත් වුණා. ලෝකෙට, රටට, සමාජෙට ඕනි මේ වගේ අය නේද? එහෙනම් මං ගිහින් එන්නම්. බා